අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන්නට අපිත් එක්ක එකතු වෙන්නේ නුවන් තොටවත් තරුණ කවියා නිර්මාණකරුවා අතරම මේ නැවත 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 ඇහෙන වචන කවියට රිද්මයානුකූල ගලායෑමක් සපයනවා අපි කියනවා මේ අර්ථය ඒ වගේම ශබ්දය මේ හැමදේම කවියත් එක්ක බැඳලා තියෙන්නට ඕන අර්ථ රසය මතු කරන ශබ්දාලංකාර කවියේදී ගොඩක් වෙලාවට අපට හමු වෙනවා කවියෝ ඉතාම උපක්‍රමිකව මේවා යොදාගෙනමින් අපේ හිත් පැහැර ගන්නවා මම හිතන්නේ නුවන් ඒ අර අනුප්‍රාසවත් බස්වහරෙන් පෝෂණය වෙච්ච අපේ හිතට ඒ රිද්මය ඔස්සේ පළපදියම් වෙන්න උත්සාහ කරන කවියක් තමයි ඔබ තෝරා දෙන්නේ ඔව් ඊළඟ කවිය ගෑන් ළමගේ නමක් තියෙන්නේ චාරුනි චාරු මිගාර බවන්සිංහ කියන තරුණයාගේ පළවෙනි කවිපොත සිසිර සඳ ලං වූ දිනේ සිට ඒ සිසිර සඳ ලං වූ දිනේ සිට කියන කවිපොතේ තියෙන කවියක් තමයි චාරුනි ඉතින් මිගාර කියන්නේ පහුගිය අවුරුද්දේ මං හිතන්නේ හොඳම හිටිවන කවියාට රාජ්‍ය සම්මාන දිනාගත තරුණයා ඒක පොඩි විශේෂයක් තියෙනවා හිටිවන කවි කොම අපිට මතක් වෙන්නේ මේ ටිකක් කාල ඇත්තෑ නේ එහෙම මිනිස්සු ඉතින් මිගාර කියන්නේ පටිභාන කවියෙක් ඔව් මිගාර ඒක අත් කරගෙන තියෙනවා තරුණ පරම්පරාවට අරන් ඇවිල්ලා තියෙනවා ඒ පරම්පරාවෙන්ද ඔව් දැන් අපි අහනවානේ මේ අර හොඳම කවියෝ තෝරනකොට තෝරන්න ඕන ෂණිකව පද බඳින්න පුළුවන් කවියලු ඉතින් මම හිතන්නේ මිගාර බමුණුසෙන් කියන්නේ ඒ වගේ කවියෙක් ඒ වගේම දක්ෂ තරුණෙක් ඔහුගේ කවි රටා දිහා බැලුවයින් පස්සේ ඔහුගේ කවි ලතාව ඉතාම හොඳින් අපේ හදවත එකඟ කරගන්නවා ඉතින් ඒ නිසා තමයි මේ කවියත් ඔබ තෝරගන්නේ හිටියන කවියේ ලක්ෂණ මේ කවිය ඇසුරේ තියේ ඔව් ඉතින් ඔහු මේ මේක ටිකක් අතීතකාමී කවියක් අතීතය මතක් කරගෙන යන විදිහේ කවියක් අතීතය වර්තමානයේ දකින දෙයක් නිසා ඔහුට මුළු අතීතයක් මතක් වෙලා ඔහු ආපහු වර්තමානයට එනවා ඒ වර්තමානයට ඔහු එනවා විතරක් නෙවෙයි ඔහු අපිවත් ඒ මාර්ගයේ දිගේ අරගෙන යනවා ඉතින් චාරුණී කියන කවිය චාරුණී කියන්නේ දමිළ තරුණයක් කුඩා කාලේ ඉඳන් ඔහු දන්න. ඉතින් ඔහු ඉතිහාස කතාව තමයි කියන්නේ. මේ කවිය ඉතාම සරලයි. ඒ කියන්නේ කියවගෙන යද්දි තේරෙන තරමට සරලයි. මගෙන් හිර හිටියන කවිය ආභාෂය වෙන්නේ නැති. නමුත් ඒ වගේම කතාව ගැඹුරුයි. ඔහු කියනවා හෝඩියේ මම තනි වුණදා යාළු වෙච්ච චාරුණී. එච්චර ඉතිහාසයේ කතන්දරයක්. අමර මමයි මල් ඇහිඳ නයන තමයි චාරුණී. ඔහු ආය උපමාවක් ගන්නවා. අමර මමයි මල් ඇහිඳ නයන තමයි චාරුණී. අත්තම්මයි නැන්දම්මයි කැමැතිම නැති චාරුණී කුණු ට්‍රැක්ටරේ පාසල්ලෙන කුණු ගඳ නැති චාරුණී ඔය ඇස ටිකක් කවිත්වයේ ඔබලා දානවා එතනට ඔහු කියනවා වෙන කතන්දරයක් කුණු ට්‍රැක්ටරේ පාසල්ලෙන කුණු ගඳ නැති චාරුණී චාරුණී කවුද ඇගේ පවුල් පසුම කොහොමද හැම දෙයක්ම එක වාක්‍යකින් ඔහු කියනවා ඔහු කියලා දානවා ඊට පස්සේ ඔහු කියනවා චාරුණී ගැන පාන්දරට අප්පා එක්ක කෝවිල් ගිය චාරුණී පෝයදාට අම්මා එක්ක සිල් දරගෙන චාරුණි. ඔව් එතනදී කියනවා මේ චාරුණිගේ අම්මයි තාත්තයි ජාතීන් වර්ග දෙකකට අයත්. ඒ දෙක මැද තමයි චාරුණි හැදෙන්නේ. කහාරලිය මලක් වගේ සුවඳයි දැන් චාරුණි. කියන්නේ ඔහු එනවා තරුණ කාලෙට චාරුණිගේ කහාරලිය මලක් වගේ සුවඳයි දැන් චාරුණි. ඊට පස්සේ ඔහු වෙනස් වැඩක් කරනවා. මල්ලි හප්පු වාස කුතු සෙල්ල කුටි චාරුණි. මේක හරි වෙනස්. ඔහු මේ කියන්නේ කලින් වාක්‍යදී ඔහු කියනවා කලින් පරිදි කහාරලිය මලක් වගේ සුවඳයි දැන් චාරුණි. මේ කහාරලිය එක එන්නේ ඔහු කියන එක ජන වර්ගකින්. ඊට සමාන්තර අනිත් ජන වර්ගෙත් කතා කරන්නේ සුදු පිච්ච මල් ගැන. ඔහු සුදු පිච්ච මලක් වගේ චාරුණි ලස්සනයි සුවඳයි කියන එක තමයි මේ අදාළ දමිළ භාෂාවෙන් මේ කවියට යොදාගන්නේ. ඉතින් ඒක වෙන කවියක වෙන භාෂාවක වචන කීපයක් යොදාගෙනත් මිගාර මිගාරට පුළුවන් වෙලා තියෙනවා ඒ කවියට හානියක් නොකරගෙන තේරුමට හානියක් නොකරගෙන අපිට දැනෙන රිද්මයට හානියක් නොකරගෙන ඒ අදාළ දේ කියන්නේ. ඒ වගේම මේ ඔහු එලිසමයත් පිහිටවා ගන්නවා කොහොම හරි. ඔහු එලිසමයත් පිහිටවා ගන්නවා. ඒකේ උඩ ප්‍රතිභාව උපතින් එන එකක් තියෙන එකත් හේතු වෙනවා ඇති. ඉතින් දැන් ඊළඟට එනවා. ඉස්කෝලේ අමතක කළ කඳුළු සැලුව චාරුණි. අපි දන්න කතාවක් අපිට හරි පොදු කතාවක් මේ ප්‍රස්තුතය මහා ලොකු දුර්ලභ එකක් නෙවෙයි. හැබැයි ඔහු ඒක අපිට අහන් ඉන්න ආසිතන විදිහට ගේනවා. ඒක ටිකක් අමාරුයි ඇත්තටම. ලයිම් කොනේ අවතැන්නුණු අප්පමරුණු චාරුණි. නැගේ ජීවිතේ ඉදිරියට ගලාගෙන යන්නේ කොහොමද කියලා කියනවා. ඉස්කෝලේ අමතක කර කඳුළු සැලුව චාරුණි අඩි කරගන්න පුළුවන් නමුත් ඇයට සිද්ධ වෙනවා පාසල හැර යන්න. ලයිම් කොනේ අවතැන්නුණු අප්පමරුණු චාරුණි. අත්තක් නැතුව ඉන්නකොට. අම්මා එක්ක කුලී වැඩට එහෙ මෙහෙ ගිය චාරුණි
බුද්ධදාස මුදලාලිගේ ගෙදරදාසි චාරුණියහු වැඩ කීපයක් කරනවා මෙතන අම්මා එක කුලි වැරේට යන කතාව කියනවාගේ බුද්ධදාස මුදලාලිගේ වෙන කාගේවත් නෙවෙයි බුද්ධදාස මුදලාලිගේ ගෙදරදාස චාරුණි ඔය කතා කරා ඉදිරි චාරුණියගේ මතකයේ ඔහුට වැඩෙන්න පටන් ගන්න ඔහුගේ තේ ටිකින් ටික නමුත් දැන් මේ වෙනකොට මහු තරුණයි චාරුණිත් තරුණයි මොහුට චාරුණිය පේනවා හැබැයි අර කියනවා වගේ දැන් චාරුණිය හායුරට පා වෙලා තියෙන. ඔහු මෙහායුරින් නම් බලාගෙන මෙහෙම කියනවා. ඇයි වයසක ශිවා එක්ක දීග ගියේ චාරුණි? මොකද ඒ අවසාන වශයෙන් ඇයට උරුම වෙන දේ තමයි වයසක ශිවා එක්ක කාගේ හරි එක්ක යන්න ඕන. වයසක ශිවා එක්ක දීග යනවා. ඇයි වයසක ශිවා එක්ක දීග ගියේ චාරුණි? ඒ දැනගෙන මට මං ගැන තරහ ගියා චාරුණි. ඔහු ලෝකයේ කියන දේවල් අහලා අපි කලින් කතා කරා වගේ සමාජ සම්මතය ගැන අහලා හැම දෙයක්ම කළ ඔහුගේ තීරණය ගැන දැන් ඔහු දුක් වෙන පටන් ගන්නවා. ඇයි වයසක ශිවා එක්ක දීග ගියේ චාරුණි? ඒ දැනගෙන මට මං ගැන හරි තරහ ගියා චාරුණි. තව පද දෙකයි තියෙන්නේ. අවසාන පද දෙක විගාර අරන් යන අමුතුම තැනකට පුංචි බබා පිටේ බැඳන් බිම බලාන චාරුණි. උඹ අමදින පාර කොහොම පා ගන්නද චාරුණි? ඉතින් තමන්ගේ පරණ පෙම්වතිය ජීවිකාව ලෙස තමන්ගේ කිල්ටි ඇඳුම් හෝදන එකත් තමන්ගේ පරණ පෙම්වතිය අතින් හැමදින පාර පා ගන්න බෑ කියලා හිතන එකත් මං හිතන්නේ සෑහෙන දුරට සමානයි. ඉතින් මේක දිගත්තම පුංචි බබා පිටේ බැඳන් බිම බලාන චාරුණි උඹ අමදින පාර කොහොම පා ගන්නද චාරුණි කියලා කියනකොට රත්නශ්‍රී විජේසිංහයන් අහනවා දුවා ලන්නට බැරි පිළිගඳ කහට කුල මල තවරලා මගේ ඇඳුම් ඔබ ළඟට එන එක දරන්නට බෑ නිර්මල චාරුණීලා නිර්මලාලා අපට හමු වෙනවා සමහර ලාට නම් විතරයි වෙනස් වෙන්නේ අපේ කතාව එහෙමම තියෙනවා අපි ඒ නිසා 6 වෙනි කවියේ 6 වෙනි ගීතය දැන්නා
ඇඳුම් ඔබේ අතට දෙන එක දරන්නට බෑ නිර්මලා මල්හිනානුබේ තැවරිලා කිරි ඉන්ද මල් වැට